हिरण बसिन अधिराज्ये देवन एलिजबेथ रजिनगे अभावयत् इन पशु तुंगेनी चार्ल्स रजतुमा किरुलु पलदीमत् समग बोहो कथाबह कथियो दूरयक् तमयि ब्रितान्य अग्रमाति दूरे कियला कियन्ने ओन्न इतिन हेलबियम टीवी अदापि कियन्न यन्ने ब्रितान्य अग्रमाति दूरे गैन नवतम तोरतुरु टीका रंदेन्न हेलबियम टीवी अपि एक्कम वीडियो एक अवसान वेनकम्म ජූලි මාසයේ 27 වෙනිදා 2021 ජූලි 7 වෙනකම් බොරිස් ජොන්සන් තමයි අග්‍රාමාත්‍ය ධුරය කටයුතු කරේ. හැබැයි ඔහු මූල්‍ය හා දේශපාලන අර්බුද මැද්දේ අග්‍රාමාත්‍ය ධුරය නිල අස්වෙනකොට ඊට පස්සේ කෙටි කාලයකට ඒ කියන්නේ සෙප්තැම්බර් 6 ඉඳන් ඔක්තෝබර් 25 වෙනකම් අග්‍රාමාත්‍ය ධුරය වැඩභාර ගත්තේ ලිස්ට්‍රස් මහත්මිය. කන්සර්වේටිව් පක්ෂයේ නව නායකයා විදිහට චන්දය ප්‍රකාශ වීමෙන් පස්සේ 2021 ඔක්තෝබර් 25 ඉඳන් ඒ කියන්නේ වර්තමාන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විදිහට ඉතිහාසයට එක් වෙනවා. ඒත් එක්කම සුනක් බ්‍රිතාන්‍ය ප්‍රථම ආසියාතික මෙන්ම හින්දු අගමැතිවරයාද වෙනවා. ඒත් මේ රිෂි සුනක් කියන්නේ කවුද? ඔහුගෙන් අපට අපේක්ෂා කරන්න පුළුවන් මොනවාද? දැන් අපි ඒ ගැන කතා කරමු. සුනක් 1980 මැයි 12 සවුත් හැම්ප්ටන් වල තමයි උපත ලැබලා තියෙන්නේ. ඔහුගේ පියා ජීපිවරයෙක් වගේම ඔහුගේ මව ඇගේම ඔසුසලක් පවත්වාගෙන ගිහින් තියෙනවා. සුනක්ගේ දෙමාපියන් නැගෙනහිර අප්‍රිකාවේ ඉඳන් එක්සත් රාජධානියට පැමිණ තින වගේම ඔවුන් දෙදෙනාම ඉන්දියානු සම්භවයන් සහිත තැනැත්තන්. ඔහුගේ පියා ඉපදී හැදී වැඩුණේ වර්තමාන කෙන්‍යාවේ. ඒ වගේම ඔහුගේ මව උපත ලැබුවේ ටැන්ගානිකාවේ. ටැන්ගානිකාව කියලා කියන්නේ වර්තමානයේ ටැන්සානියාවේ කොටසක් බවට පත් වූ රටක්. ඔහුගේ සීයවරුන් ඉන්දියාවේ පංජාබ්බී උපත ලැබලා තියෙනවා. 1960 ගණන්වල නැගෙනහිර අප්‍රිකාවේ ඉඳන් ඔවුන්ගේ පවුල් සමග එක්සත් රාජධානියට සංක්‍රමණය වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඍෂි සුනක් වින්චෙස්ටර් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබලා ඔක්ස්ෆර්ඩ් වල ලින්කන් විද්‍යාලයේ දර්ශනය, දේශපාලනය වගේම ආර්ථික විද්‍යාව පිළිබඳව උපාධියක් ලැබලා තියෙනවා. ඒත් එක්කම ෆුල් බ්‍රයිට් විශාරදයෙක් විදිහට කැලිෆෝනියාවේ ස්ටෑන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ MBA උපාධියක් ලබාගෙන තියෙනවා. 2009 වර්ෂයේදී සුනක් ඉන්දියාවේ ප්‍රකෝටිපතියෙක් වුණ NR නාරායන මූර්තිගේ දියණිය වන අක්ෂතා මූර්ති සමග විවාහ වෙනවා. නාරායන මූර්ති කියලා කියන්නේ තාක්ෂණික සමාගමක් වන ඉන්ෆෝසිස් හි නිර්මාතෘ වගේම ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයන් දස දෙනාගෙන් කෙනෙක්. සුනක් සහ අක්ෂතා යුවලට ක්‍රිෂ්ණා සහ අනුෂ්කා යනුවෙන් දියණියන් දෙදෙනෙක් ඉන්නවා. 2001 වර්ෂයේ ඉඳන් 2004 වර්ෂය වෙනකම් සුනක් ගෝල්මන් සැක්ස් හි මූල්‍ය විශ්ලේෂකයෙකු විදිහට වැඩ කරනවා. ඊට පස්සේ හෙජ් අරමුදල් දෙකක හවුල් කරුවෙකු වෙනවා. ඔහු රටේ ධනවත්ම මන්ත්‍රීවරයෙක් විදිහට සැලකුණත් ඔහුගේ වටිනාකම කොපමණද කියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ නැහැ. සුනක් 2020 පෙබරවාරි මාසයේ චාන්ස්ලර්වරයා බවට පත් වෙලා තියෙනවා. සති කිහිපයක් ඇතුළත වසංගතය හා ලොක්ඩවුන් ආරම්භ වීමත් එක්ක එක්සත් රාජධානී ආර්ථිකය මෙහෙයවීමට ඔහුට සිදු වුණා. කොරෝනා වසංගත සමයේ ආර්ථිකයේ විශාල කොටස් වසා දැමීමට බල කිරීමෙන් පස්සේ මිලියන 11.6ක කම්කරුවන්ට වැටුප් ගෙවීමට උපකාර කරපු රජයේ සැලැස්මක් වන ෆෝලෝ යෝජනා ක්‍රමයේ සාර්ථකත්වයට ඔහුට ගෞරවය හිමිනවා. කොවිඩ් ආසාදන අනුපාතය ඉහළ නැන්වීමට එමගින් ඉඩ ඇති වූ බව වාර්තා වුණත් එක්සත් රාජධානියේ ලොක්ඩවුන් ඉවත් කරාට පස්සේ අවන්හල් සහ බාර් වෙත යෑමට මිනිසුන් දිරිමත් කළ මහජනතාවට පිටතට ගොස් ආහාර ගැනීමට හා සත්කාරක ආයතන සඳහා සහාය වීමට ගෙන Help Out to Eat Out යෝජනා ක්‍රමය ගැන තමා ආඩම්බර වන බව ඔහු පසුව පවසලා තියෙනවා. 2022 ජූලි මාසයේදී බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීමෙන් පස්සේ ගිම්හානේ සුනක් එක්සත් රාජධානියේ අගමැති වීමට අසාර්ථක ව්‍යාපාරයක් කරනවා.
ඔහු ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ එක්සත් රාජධානී ආර්ථිකයේ නරක අතට හැරීම සහ එය निराකරණය කිරීමට ඔහුගේ සැලැස්ම පිළිබඳව. නමුත් ඒ අවස්ථාවේදී ඔහු අසාර්ථක වෙනවා. ඔහු අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පස්සේ මෙහෙම දෙයක් කියනවා. මම අපේ රට වචනයෙන් නොව ක්‍රියාවෙන් එක්සේසත් කරමි. මම ඔබ වෙනුවෙන් සේවය ලබා දීමට දිවා රැ වැඩ කරන්නෙමි. ආණ්ඩුවේ අවුල් සහගත මාස කිහිපයකට පස්සේ බොහෝ දෙනෙක්ගේ බලාපොරොත්තුව නව අගමැතිවරයෙකු එක්සත් රාජධානියට නව ආරම්භයක් සනිටුහන් කරනු ඇති බව. එක්සත් රාජධානියේ බොහෝ දෙනෙක් මේ වෙන විට ජීවන වියදම සමග අරගලයක යෙදෙනවා වගේම යුක්‍රේන යුද්ධයද උග්‍ර වෙමින් පවතිනවා. බ්‍රිතාන්‍ය වැසියන්ගේ බලාපොරොත්තු සියල්ලම මල්පල ගන්වමින් යහපත් පාලනයක් පවත්වා ගැනීමට ඍෂි සුනක් නව අග්‍රාමාත්‍යවරයාට හැකි වේවායි අපි සියලු දෙනාම හදවතින්ම ප්‍රාර්ථනා කරමු. ඉතින් ආ මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒත් එකම හෙලබිවිටිවි අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා මේ වගේ වටිනා වීඩියෝ එකක් දාපු සැනින් notification ගෙන්න ගන්න. bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් සුබ දවසක්.